හදවතක ඔබ දැනෙන්න කතා කරනවා නම් ඔබ කියන සෑම වචනයකම අයිති ඔබ ගන්නවා නම් ඒක ඉතාමත් නිදහස්ව අහන්නට ඒක සුපහැදිලිව අහන්නට ඔබ සලස්වනවා නම් අන්න ඔබට නිවැරදි නිවේදකෙක් වන්නට ඒක හේතු කාරණාවක් වේවි මන්ද නිවේදක කලාවේ අපි තවමත් ඉගෙන ගන්න මිනිස්සු ඉතින් එල් ක්‍රීඩාවේදී අපි බොහෝ විට නිවේදකත්වයට ආපු මිනිස්සු වශයෙන් අපි හැමදාම නිවේදකත්වයේ තුල අපි ඉගෙන ගනිමින් ඉන්න ක්‍රීඩකයෝ. ඉතින් හැම විටම ක්‍රීඩාවේ ජීව ගුණයයි කණ්ඩායම් අතර සීදුව සාලි අතර තරඟයයි මෙයත් සුපිරි අට දෙනා අතරට යන ඊටාම නිර්ණාත්මක තරඟයක් බවට පරිවර්තනය වේවි. ඉතින් අපි බලාගෙන ඉමු දෙවන පන්දුවට ප්‍රතිකරණය සමග යන ක්‍රීඩකයා මෙන වටිනා පහරකට යනවා සාය දාවකයි තමත් වේගයෙන් කෙසක ක්‍රීඩකයෙක් කොනත් අවුතුල තිබිත සමාන්තර ගණයේ ධාවන පතය ඉතාමත් නිවැරදිව ක්‍රීඩා පිටියාවක් අවනිශ්චිත ක්‍රීඩාවක් අවසාන මොහොත දක්වා අනාවැකිමා කියනට යන්නේ නැත්තේ ඒක නිසාමයි මෙන වටිනා පහරක් ක්‍රීඩා පිටියතුල ඉදගෙන ආපසු බාර දීමයි අතරමැත ඇදවැටීමයි ධාවන පතයයි ලිස්සන සුළු ධාවන පතය සැබවින්ම මිටෝනි මම ඒකයි කිව්වේ මම මීට කලින් තරු ඉතින් මේ තරු පිරිවරාගෙන ආදරණීය ඉනෝෂන් රජින්ද සංවිධානය කරන ආදරණීය රනිල් එක්කාසුව රංගන එක්කාසුව සංවිධානය කරන මේ සීමා මායිම් බිඳගෙන ලිමිට් වෙච්ච සීමා වෙච්ච පන්දුවාර සැනකෙළියේ අපි ලංකාවේ වටිනාම පොළව තිබෙන්නේ රත්නපුරේ එහෙම තමයි මෙතරෝනේ පොතපතේ අපි අහලා තියෙන්නේ ඉතින් අපි බලමු මෙන්න ආදරණීය ක්‍රීඩකයා කෙටි පහරකට යනවා එකතවාගත් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ඒ ශ්‍රේණියේ ඒ ග්‍රේඩ් එකේ වරලත් විනිශ්චකරුවෙක් වෙනවා. ඒ වගේම අවුට ටිකක් එහායින් දකුණත් කලාපේ විනිශ්චයලා කටයුතු කරන ආදරණීය ඔදම්මිට සූරීන්ට 75යි අනුසූරීන්ට 56යි අතීතයේ කිව්වේ ලක්ෂ තුන් කාලයි ලක්ෂ භාගයයි. ඉතින් මේ ලක්ෂ තුන් කාලයි ලක්ෂ භාගයයි කවුරු අත ගසාවිද මේ ක්‍රීඩා පිටියේ බැලූ බැල්මට වාසනාවට වඩා ආදරණීය නව මිතුරු කණ්ඩායම මිතුරුනේ සැහැල්ලු පන්දුවට සාජ දක්ෂතාවයන් තිබෙන ක්‍රීඩකෙක් මෙන්න වටිනා පහරකට ඔඩුගන් පන්දුවක් වශයෙන් යන්නේ ඉතින් ආදරණීය ක්‍රීඩකේනි ඔබ මතක තබා ගන්න ධාවකයාගේ ස්ටාර්ට් එක ලබා ගන්න අඩි 5ක් විතර ඈත ඉඳලා ඈත ඉඳන් බලලා අපිට පෙවුනට දාන්න කලින් දෝනා කියලා බිව්වා මේ වැට උඩ හිට ගන්නවා නම් අප ලකුණක් දෙකක් දිනා ගැනීම බොහොම පහසුවක් වේවිද ලේසි කටයුත්තක් වේවිද මන්ද හොංගේ පෙටියේ පන්දු රැකීම ඉතාමත් නිදහසවම පෙටියේ පන්දු රකිනවා අපි බලමු මෙන්න වටිනා පහරකට මම ඉතින් ඉතාමත් වටිනා පහරක් ප්‍රබල පන්දු රකින්නෙක් සිටියා පන්දු යට ඉතාමත් නිවැරදි පන්දු ආවරණය මිටෝ මෙල්ල ගහන ක්‍රීඩකයෝ මැද තිබෙන අර චූටි රවුම දිහා බලාගෙන හරි මැදින් ඇඟිලි දෙක තබාගෙන තමයි ඒ ආකාරයෙන් පාස් එක එහෙම නැත්නම් සයි එක එහෙම නැත්නම් ආපසු බාර දීම ලබා දෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ සුපිරි අට දෙනා සොයා යන මාවත තුළ ඉන්නේ ඇඟිලි තුඩු වල තිබෙන ශක්තිවන්තකමට වඩා වේගවත්කම තමයි ඔවුන්ට ඒ රොක් ෂීට් එක හම්බ වෙන්නේ. ඉතින් මයිල් ක්‍රීඩාවදීත් ඒක සමහර තැන්වල කතා කරන්නේ මෙල්කේ සෑම බස් එකම වෑන් රථයක කාර් රථයක බයිසිකලයක මෝටර් සයිකලයක පයින්ද යන සෑම මිනිසෙක්ම අද ඩ්‍රයිවින්ඩ් මෙන්ඩිස් පිටිය දිහා ආසාවෙන් උනන්දුවෙන් බලනවා මන්ද ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙච්ච මෙල්ල නැතිකම නිසා මේ ක්‍රීඩාවට අර ඉහළ පැලැන්තියේ උදවිය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ නැහැ. හැබැයි මේ දෙවැන්ත තරග මාලාවට හදවතින්ම අනුග්‍රහකත්වය ලබා දුන්න මිනිස්සු අතර මේ තරග මාලාවේ සූරෙන්ට මුවේ අනුසෘතාවයට මුදලින් 50,000 ළමා දෙන්නට අනුග්‍රහය ශීලීත්වය ලබා දෙනවා බෙදී යන්නේ තරග මාලාවේ සූරයට පරාජිත පිළේ සූරයට වැඩි ලකුණු ලාභියාට වැඩි උඩුගම් පන්දු ලාභියාට දක්ෂතම ධාවකයාට දක්ෂතම කඩින් ආරක්ෂකයාට මෙන්න මේ 6 දෙනාට දසදාස බැගින් හිමිකමක් ලැබෙනවා. ඉතින් මේ දෙවන්ත තරග මාලාවට ඒ ත්‍යාගයන් 6 ළමා දීමේදී අනුග්‍රහකත්වය අපිට ලබා දෙනවා බොහෝ දුරට වෙළඳ ව්‍යාපාරික කණ්ඩායම. ඉතින් අපි බලමු ආකාශ පුතා ඔබ අනාවැකිය කොහොම
ඇයි ගලාගෙන යයිද හැබැයි ඔව් විතක කිව්වා අපේ කටුනායක සාන් සෙබස්තියන් කොල්ලොත් මේ වැඩේ අතාරින්න එකක් නැහැ කියන දේ ඔව් මට රහසින් කියනවා හැබැයි කෝපි එකක් අහගන්න වෙලාවක් නැහැ කණු දෙකයි මැදයි බදාගෙන මේ කණ්ඩායම් 29ම එක වගේ බදාගෙන 29ට එක වගේ මාදරය කරලා මේ තරඟ මාලාව අපක්ෂපාතිව ඉදිරියට රැගෙන යන කරද්දී මිනිසුන්ව දිනා ගන්න චරිත බබට නිවේදකත්වයට ඔබ පත් වේවි. ඉතින් මනාදනීය ක්‍රීඩකයා එනවා. එක ලකුණක් සොයන මොහොතේ ලැබෙන පන්දුවක් ඉවර උඩුකන් පන්දුකට යන්නේ රැග ගන්න තත්ත්වාවක් නැහැ. නමුත් සහය දාවකයා වේගෙන් යනවා. ආපසු බාර දීමේ දුර්වලකම නිසාම මෙන්න ජයග්‍රහණය සාලිය කණ්ඩායම ලැබමින් අවුන් මේ තරග මාලාවේ මීළඟ වටයට යන්න සමත් වෙනවා.